පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 58ක ජනතාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙනුවෙන් ඡන්දය දුන්නා මේ රටේ ජාතික සුරක්ෂිතතාවය ඒ වගේම ඉදිරි ගමන වෙනුවෙන්. ඒ ජනතාව UNP ආණ්ඩුව නොනිල වශයෙන් තියෙන ජාතික ආණ්ඩුවක ස්වරූපයෙන් තියෙන UNP ආණ්ඩුවක ඒ වගේම බටහිරට ගැති ආණ්ඩුවක හිරකාරයක් කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා ඒ තත්ත්වෙන් මිදිලා ඒ ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරවන්න ඊළඟ පියවර තියන්න ඒ මහින්ද රාජපක්ෂ වටා ගොඩනැගිච්ච ලක්ෂ 58ක ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරන්න 18 වෙනි දහවස තුල වෙනකොට මුගියුඩට එන්න. මසක් ගත වී එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුල සිදු වූ යති බලාපොරොත්තු සුන්වීමට පිළිතුරු දිය හැකි එකම මග ජනතා ව්‍යාපාරයක් තුලින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දුන් ජනතා සහයෝගයේ ශක්තිය ඉදිරියට ගෙන ගොස් අලුත් ආණ්ඩුවක් ගොඩනැගීමේ ඉලක්කය කරා රට මෙහෙමීමයි. යුගයේ කොට 18 වෙනිදාට එක්වන්න අපේ රටේ දේශප්‍රේමීන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම. මහින්ද මහතාට ඡන්දය දුන් සියලු දෙනාට මේ රැස්වීම සඳහා අපි ආරාධනය කරනවා. ඒ වගේම අපේ එක්සත් ජනතා සන්ධානයේ සියලුම පක්ෂවලට අපි ආරාධනය කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රැස්වීමෙන් මේ රටේ 58 ලක්ෂයකට කිට්ටු ජනතාවගේ අභිලාෂය නිසා මේ රටේ ඉදිරි කාලයට වමනා ශක්තිය එළගස්වන්න මේ රටේ ජනතාවගේ බලවේග පණ ගන්නවන්නයි ඉදිරි කාලයේ මහා මැතිවරණයට මුහුණ දීම සඳහා. පසුගිය ජනාධිපතිවරණයේදී බුලත් කොලේට කතිරි ගාලා ඔබේ අභීත නායකයාගේ පරාජය ගැන අපේ ආදරණීය මව්බිමේ පරාජය ගැන ඔබ ඉන්නේ කනස්සල්ලෙන්. ඔබ හංසයාට කතිරි ගාලා දැන් තිබෙන යහපාලන භීෂණය ගැන ඔබ ඉන්නේ කනස්සල්ලෙන්. ඔබ හංසයාට කතිරි ගාලා මව්බිමේ බෙදුම් වාදයට දායක වුණයි කියන වරදකාරී හැඟීමෙන්ද ඔබ ඉන්නේ. ඔබට ඒ සියලු වැරදි නිවැරදි කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබ ඇත්තටම මව්බිමට ආදරෙයි නම් යලි මේ රට ඉදිරි නොදකින්න කැමති නම් 18 වෙනිදා හවස තුනට ඔබ සිටිය යුත්තේ නුගේගොඩයි. අපි 18 වෙනිදා හවස තුනට නුගේගොඩට එනවා.